ලසිත් මාලිගේ ඉක්දිනපිටියෙන් සමුගන්නේ හරි අපූරු විදිහට. බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක මාලිගී සමුගැනීමේ තරඟයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසාන ලකුණ ගන්නෙත් මාලිංග. ඒ වගේම බංග්ලාදේශ කණ්ඩායමේ අවසාන කඩුල්ල ලබා ගන්නෙත් මාලි. මේ තරඟයේ මාලි සමුගන්නේ තමන් තාමත් ජාත්‍යන්තර තරඟවලට සෙල්ලම් කරන්න අවශ්‍ය තරම් හැකියාව තමන්ට තියෙනවා කියලා ඔප්පු කරන ගමන් මාලි ඒ දේ පෙන්වුවේ ඒ තරඟයේ විතරක් නෙමෙයි 2019 ලෝක කුස්ලානයේදීත් මාලි තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා. ඉතින් මේ විදිහට දක්ෂතා උපරිම මට්ටමේ තියෙද්දි සමුගන්න මාලිට සමුගැනීමේ තරඟයේදී ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඒ විදිහේ ප්‍රේක්ෂක ආදරයක් එක්ක සමුගත්ත ක්‍රීඩකයෝ කීප දෙනයි අපිට මතක් වෙන්නේ. දක්ෂතා අතරින් ඉහළ මට්ටමේදී සමුගත්ත ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි මහල ජයවර්ධනත් කුමාර සංගකාරත් කියන්නේ. 2015 ලෝක කුස්ලානයේදී සමුගන්න මේ දෙන්න තමයි ඒ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරණාංශයේ ප්‍රධානම තුරුම්පු වුණේ. ඉතින් සංගයි මහලයි සමුගනිද්දිත් ගොඩක් අය මේ දෙන්න අපේ ක්‍රිකට් වලට කරපු සේවය ගැන ඉහළින්ම කතා කළා. දක්ෂතා අතින් පහළට යන්න කලින් හොඳින් වැඩ පෙන්නද්දී සමුගත්ත ගෞරවයත් ඒ දෙන්නට දුන්නා. ටික කාලයක් ඇද්දී මේ විදිහට ඉහළ ගෞරවයක් එක්ක සමුගත්ත ක්‍රීඩකයෝ දෙන්න බැනුම් අහන්න පටන් ගත්තා. ඒ සමුගත්ත නිසා දක්ෂතා අතරේ ඉද්දි සමුගත්ත එක තමයි ඕන් කරපු වරද උනේ. සංගල මහල්ලා ඒ විදිහට බැනුම් ඇහුවේ තරුණ ක්‍රීඩකයෝ තමන්ගේ වගකීම හරියට ඉටු කරන්න අසමත් වුන් නිසා. දෙවෙනි පිලක් හදන්නේ නැතුව මහල්ලා ගියා කියලා තමයි ගොඩක් අය චෝදනා කළේ. මහල්ලා ඉද්දි දක්ෂතා පෙන්නපු තිරිමාන්න චන්දිමාල් වගේ ක්‍රීඩකයෝ, අසාර්ථක වීමත් කුසල් ජනිත් ඇන්ජලෝ වගේ ක්‍රීඩකයෝ ආබාධයකට ලක් වීමත් නිසා තමයි මේ විදිහට සමුගත්ත ක්‍රීඩකයෝ බැනුම් ඇහුවේ. මහල සංග දෙන්න 2015 දී සමුගන්නේ 2019 ලෝක කුස්ලානයට තරුණ ක්‍රීඩකයෝ දෙන්නෙක් හදන්න උපරිම කාලයක් ඉතිරි කරන්න ඕන නිසා කියලා තමයි මේ දෙන්න සමුගැනීමේදී කියන්නේ. මාලිත් සමුගන්නේ ඔහු තරමටම නැතත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් වේග පන්දයන් පිරිසක් ශ්‍රී ලංකා සංචිතය එක්ක ඉන්න මොහොතක. ප්‍රදීප්, ලක්මාල්, ලහිරු, උදාන, රාජිත, චමීර, විශ්ව, අසිත, මදුශංක, චාමික වගේ ක්‍රීඩකයෝ මේ වෙද්දි ජාත්‍යන්තර මට්ටමේ ඉන්න නිසා මාලිංග සමුගැනීමෙන් දැන්න පාඩුව අවම කරගන්න මේ තරුණ ක්‍රීඩකයෝ සමත් වේ කියලා අපි හිතමු. 2019 ලෝක කුස්ලානයේ අවසාන වෙන මොහොතේම මාලි සමුගන්නේ 2023 ලෝක කුස්ලානයට අලුත් ක්‍රීඩකෙක් හදන්න කාලේ ඉතිරි කරලා. හැබැයි ඒ දින අවස්ථාවෙන් අලුත් ක්‍රීඩකයෝ වැඩගත්තේ නැති වුණොත් මහල්ලා සංගල වගේ මාලිත් දවසක බැනුම්මයි. ඒ හොඳින් දක්ෂතා අතරේ ඉඳි තරුණයන්ට අවස්ථාව දීලා සමුගත්ත වර්ධට. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.